ඔයාවාද අයිබෝන් කියලා අපේ ඉකෝන්9 YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි mid exam paper 1 එකේ තුන්වන ප්‍රශ්නය තුන්වන පාඩමට දාලා තමයි යමු වෙන්නේ. මොකක් තුන්වන පාඩම? වෙළඳපොළට රජයේ මැදිහත් තියෙනවා. රජය මැදිහත් වන ආකාර බදු, සහනාදාර, අවම් මිල, උපරිම මිල ඒ වගේ ආකාරවලට සලකනීම කිරීම ඔයාලා රජයේ මැදිහත් වෙනවා. අපි මේ ප්‍රශ්නය තුලද සහනාදාර සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කරමු. මෙන්නාට දීපු ප්‍රශ්නය ඉල්ලුම් සමීකරණයකුයි සැබෑ සමීකරණයකුයි දීලා පළවන රෝම ඉලක්කම යටතේ සමතලිත මිල හා ප්‍රමාණය ගණනය කර ප්‍රස්ථාරය අඳින්නේ කියලා අපිට කියනවා. මෙන්න දෙන ඉල්ලුම් සමීකරණය සැබෑ සමීකරණයයි මම මේ දෙක උඩින් ලියා ගන්නම්. QD සමානයි C ඍණ 5P සැබියුම් සමීකරණය QS සමානයි ඍණ 50 ධන 5P. ඔය තියෙන්නේ ඉල්ලුම් සමීකරණය සැපයුම් සමීකරණයයි. පළවෙනි රෝම ඉලක්කම අපිට කියනවා සමතලිත මිල හා ප්‍රමාණය ගණනය කරලා ප්‍රස්ථාරය අඳින්න යනවා. අපි මුලින්ම සමතලිත මිල ප්‍රමාණය ගණනය කරගන්න උත්සාහ කරමු. QD සමානයි QS. ඉල්ලුම් සමීකරණය සැපයුම් සමීකරණය සමාන කරනවා. C ඍණ 5P සමානයි ඍණ 50 ධන 5P. මේ ඍණ 5 මේ පැත්තට ගියාම ධන 5P වෙලා 10P බවට පත් වෙනවා. මේ ඍණ 50 මෙහාට ඇවිල්ලා ධන 50 බවට පත් වෙලා 150 එකතු වෙලා 150 බවට පත් වෙනවා. ඒ අනුව මිල වෙනවා 150 10න් බෙදුවම 15ක් මිල වෙනවා. සමතුලිත මිල අපිට ආවා රුපියල් 15ක්. මම මේක මේ හරියට ලියා ගන්නවා. සමතුලිත මිල සාමිල කියලා මම කියන දිනුවා රුපියල් 15යි මම අකට රුයන දාගත්තා. රුපියල් 15යි. මම ඊම ප්‍රමාණය ගණනය කරන්න ඉල්ලුම් සමීකරණය හෝ සැපයුම් සමීකරණය කියන දෙකෙන් ඕනම සමීකරණයක් අරගෙන මට ඒක කරන්න පුළුවන්. C ඍණ 5P මම ඉල්ලුම් සමීකරණයේ P වලට ආදේශ කරනවා. P වලට ආදේශ කරනවා අපේ සමතුලිත මිල 15. ඒ අනුව C ඍණ 5 ගුණ කිරීම 15. 15 වේවා 5 කීයක් වෙනවද? 75ක් වෙනවා. 75ක් වෙනවා. 15 වේවා 4ක් 60යි 75. ඒ අනුව ප්‍රමාණය එනවා 25. සමතුලිත ප්‍රමාණය 25. ඉතින් අපිට ආවා පැත්තෙන් ලියා ගන්නවා සමතුලිත ප්‍රමාණය සාපරය කියලා කියතියෙන් ලිව්වා අපිට ආවා 25. එහෙනම් සමතුලිත මිල 15ක් සහ ප්‍රමාණය 25ක් අපිට ආවා. අපිට කියනවා දැන් සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කළා ප්‍රස්ථාරය අඳිනකොට පුතේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොකක්ද මේ විදි දෙක තමයි? එකක් තල ප්‍රස්ථාරකම. තල ප්‍රස්ථාරකමේදී අපි සමීකරණ මාර්ගයෙන් තල ප්‍රස්ථාරයක් අඳ ගන්නවා. ඒ ක්‍රමය ගැන අපි වෙනම ගැටලුවකින් සාකච්ඡා කරමු. මෙතන ප්‍රස්ථාර ඉල්ලා තියෙන හින්දා මම ලේඛනයක් ගහගෙන කණ්ඩායම් වලට අදාළව ප්‍රස්ථාරය නිරූපණය කරන්න යනවා. අපි යමු එහෙනම් මෙතෙන්ට. මුලින්ම අපි ලේඛනයක් ගහමු. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය. මම ආරම්භක මිල විදියට ලේඛනයේ ඕන වෙන්නේ මට ප්‍රස්ථාරය අඳිනවා. හරිද? ඉතින් මම ආරම්භක මිල විදියට දාගන්නෝ බිංදුව. ආරම්භක මිල විදියට දාගන්නෝ බිංදුව. බිංදුවේදී ඉල්ලුම් ප්‍රමාණයයි බිංදුවේ සැපයුම් ප්‍රමාණයයි මම ගණනය කරගන්නවා. මම මේ යටින් එක ගණනය කරගන්නම්. ඉතින් ආදේශ කරලා හදන්නත් පුළුවන්. ඔයාලට පැහැදිලි වෙනවා මම රියල් කරන්නම්. QD සමානයි C ඍණ 5P. C ඍණ මිල බිඳුවේ දිල්ලුම් ප්‍රමාණය නම් මේ ඉල්ලුම් සමීකරණේ පිට මිලට බිඳු ආදේශ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ C ඍණ 5 ගුණ කිරීම බිඳුව. ඒ කියන්නේ C ඍණ බිඳුව උත්තරේ කීයක් වෙනවද? 100යි. මේක මේ ඉල්ලුම් සමීකරණේ පිට බිඳු ආදේශ කරන පසර බිඳුව 100 බිඳුවක් 100. එයානො මිල බිඳුවේ සැපයුම් ප්‍රමාණය නම් මේ සැපයුම් සමීකරණේ පිට ආදේශ කරන කීයද? බිඳුව. එයානො පස්තර බිඳුව බිඳුවයි ඍණ 50 ධන බිඳුව ඍණ 50 ලියලා ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. පැහැදිලි ඇති. ඊළඟට දැන් එක මිලකදී අපි ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය අරගත්තා. ඊළඟට අපිට ඕන තව මිලක්. මම මේ මිල අරගන්නවා. මෙතන ඕන නම් අපිට සමතලිත මිල දාගන්න පුළුවන්. එතන මිල 15 දාගෙන 15 ඉල්ලුම් ප්‍රමාණයක් 25ක් අපිට ගණනය කරගත්තා. සැපයුම් ප්‍රමාණයක් 25යි. ඒක ඕනනම් ඒක දාගන්න පුළුවන්. ඊට අමතරව මම තව
පේලියක් අරගන්නවා. මේ පේලිය ඕනනම් අරලා ලියන්න නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඊළඟට අරගන්නවා තාමිල. ඒ මිල අරගන්නේ මම අපි ධාතු සමතුලිත මිල පාලව එයා ඩබල් කරනවා. පාලවේ දෙකක් කීයද? 30යි. සාමාන්‍ය 32 වගේ ඉලක්කමක් කවණ එක රහු ඉලක්කමක් බවට පත් කරගන්න 32 වගේ ගොඩක් ළඟ 30. පිට ඕනේ රවුම් ඉලක්කමක්. ඇයි ඒ? සුළු කිරීම පහසු වෙන විතර ඉලක්ක ප්‍රමාණ දෙක ලබා ගන්න පහසු වෙනවා. ඒ නිසා අපි අරගන්නවා තව මිල කොහොමද ඒක අරගන්නේ? ආපු සමතුලිත මිල දෙගුණ කරා. දෙගුණ කළා. ඒක 32 31 34 වගේ ඉලක්කමක් නම් සුළු කිරීමේ පහසුවට ඒක ළඟ රවුම් ඉලක්කමකට ආදේශ කරගන්න 30. පාලවේව දෙකක් කීයක් වෙනවද? 30. එහෙනම් අපිට මිල 30 දී මම ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය ගණනය කරගන්න යනවා. මම ලියලා ගන්නම්. QD සමානයි C යරින පහයි P. C යරින පහ ගුණ කිරීම මම මිලට ආදේශ කරගන්න පුතේ රුපියල් කීයේදී ගණනය කරන්නේ ඉල්ලුම් ප්‍රමාණය 30. ඒ කියන්නේ සියරින 30ව 5 පස 150. 100 150 ගියාම පිටෙන ප්‍රමාණය කීයක්ද? ඍණ 50. එහෙනම් මෙතෙන් දිගණනය කරන්න QS සමානයි මිල 30ේදී සැපයුම් ප්‍රමාණය. මිල 30ේදී සැපයුම් ප්‍රමාණය හින්දා සැපයුම් සමීකරණ ආදේශ කරගන්නවා. ඍණ 50 ධන 5යි P. ඍණ 50 ධන 5 ගුණ කිරීම P ආදේශ කරගන්නවා කීයද? මිල රුපියල් 30. එයන්ම ඍණ 50 ධන 30 150යි 150න් 50ක් අඩු වෙනකොට කීයක් වෙනවද? 100යි. එයන්ම මිල 30 සැපයුම් ප්‍රමාණය අපිට ලැබුණ කීයක්ද? 100යි. දැන් ඔය අරගෙන තියෙන ලේඛනය. ලේඛනය සම්පූර්ණයි. ලේඛනය සම්පූර්ණ. මම මේ මැද පේලිය සමතුලිත මිල ප්‍රමාණයයි මකාගන්නම්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම් තියලා ඉන්න. අපි යමු දැන් ප්‍රස්ථාරය අනිත් ප්‍රස්ථාරය අඳින්න යමු. ප්‍රස්ථාරය අඳිනකොට හොඳට මතක තියාගන්න පුතේ ඔයාගේ කොලේ මෙහෙමනම් මේ අයිනෙම ගහන්න යන්න එපා. හැමදෙස්සෙම ටිකක් මැදට වෙන්න අඳින්න. හැමදෙස්සෙම ටිකක් ඍණාන්තක ඛණ්ඩයක් ප්‍රමාණාන්තක ඛණ්ඩයෙන් ඍණ ඉලක්කම් තියෙනවනේ කිහින්ද පොඩ්ඩක් මෙහාට වෙන්න. ඉඳ තියලා අඳින්න. ඒකම ප්‍රස්ථාරය නිතරම ගහනකොට පිටි උඩින් ගහන්න යන්න එපා. ටිකක් යකට වෙන්න මේ හරියින් වගේ අඳින්න. ඒව මතක තියාගෙන අපි අම ප්‍රස්ථාරය අඳින්න. මිල පැත්තෙන් උපරිම අගය මිල පැත්තෙන් අල්පේන මිල පැත්තෙන් උපරිම අගය තියෙනවා කීයද? 30. නමුත් මේ ලේඛනය තුල තියෙන උපරිම ඉලක්කම විතරක් නෙවෙයි ඔයාලා මෙතන සැලකිල්ලට ගන්න ඕනේ ඉල්ලුම් සමීකරණය පොඩ්ඩක් අරගෙන. අපි මේ පැත්තෙන් බෑකප් එකක් ගන්නවා කියලා දැන් මේකට කියන්නේ. අපි පහසුවට ගන්න ඕන උපරිම මිල ලකුණු කරගන්න අපේ පහසුවට අපි ඉල්ලුම් සමීකරණය විතරක් අරගෙන බෑකප් එකක් ගහගමු. ඉල්ලුම් මක්කේ දල ප්‍රස්ථාරයක් අපි මෙතන අඳගමු. මම ඉල්ලුම් මක්ක නිකන් යන්න. මෙහේ මිල, මෙහේ ප්‍රමාණ. එයාගෙන යටි ඉල්ලුම් සමීකරණයේ QD සමානයි 100 ඍණ 5යි P. මම එදත් ඔයාලට කිව්වා QD සමානයි A ඍණ BP. සමීකරණය මොන උත්තයිද? සමීකරණය ප්‍රමාණ උත්තයි. සමීකරණය ප්‍රමාණ උත්ත නම් ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයෙන් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ පටන් ගන්න තැන. ප්‍රස්ථාරයේ වක්‍රය පටන් ගන්න තැන. එයාම මේ ඉල්ලුම් වක්‍රය අර මෙහෙනුත් පටන් ගන්න තියෙනවා. මෙහෙනුත් පටන් ගන්න තියෙනවා. ප්‍රමාණක්ෂය පැත්තෙන් බැලුවොත් මෙතනගේ මිලක්ෂය පැත්තෙන් බැලුවොත් මෙතනගේ. එයාම සමීකරණය ප්‍රමාණ උත්ත නම් ඒ ඉන්නේ මොන අක්ෂය පැත්තේද? ප්‍රමාණ අක්ෂය පැත්තේ යන්න මේ C අපි යොදවන්න ඕනේ කොහටද? ප්‍රමාණාන්තක ඛණ්ඩයේ විදියට මෙතන අගය C යි. මිලාන්තක ඛණ්ඩය ගන්නේ කොහොමද? මම එදත් කිව්වා පළවන පදය බෙදන්න මොන පදයෙන්ද? දෙවන පදයෙන්. පළවන පදය දෙවන පදයෙන් බෙදන්න. 105 බෙදන්න. 105 බෙදුවම අපිට නෝ කීයක්ද? 20ක්. ඒ අනුව මම ඔය කරගත්තේ අපේ ඉල්ලුම් වක්‍රය දලවස්ථාරයකට ගහගත්තා. ප්‍රමාණය පැත්තෙන් 100ක් තියෙනවා. මිලක්ෂය පැත්තෙන් ආරම්භ වෙන්නේ 20. එයනම මට උපරිම ඉල්ලුම් මිල විදියට අවශ්‍ය වෙන්නේ 30 නෙවෙයි කීයද? 20. කමන්නේ අපි 30 ලකුණු කරගමු. 20 ප්‍රමාණවත් අපිට උපරිම වශයෙන්. එයනම අපේ මිලක්ෂයේ උපරිම 30ක් ලකුණු කරගන්න අපි යමු.
ඒ වගේ අවස්ථාවලදී අපි කීයෙන් කීයට දෙන්නේ? දෙකෙන් දෙක යනවද? හතරෙන් හතර යනවද? පහෙන් පහ යනවද? දහයෙන් දහ යනවද? හොඳම ඉලක්කම තමයි 30 වගේ ඉලක්කමක් නම් අපිට දෙකෙන් දෙක කණ්ඩායම් ලකුණු කරගන්න එක පහසුයි. හතරෙන් හතරක් යන්න පුළුවන්. පහෙන් පහ වගේ ඉලක්කම ආදේශ කිරීම ටිකක් අමාරු වැඩ. ඇයි? තුන වගේ ඉලක්කමක් ඔයාලට රූල්නේ තියෙන්නේ පොතේ. මේ රූල් වල තුන වගේ ඉලක්කමක් ලකුණු කර ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා දෙකෙන් දෙක වගේ ලකුණු කරන්නේ නැත්නම් හතරෙන් හතර වගේ ලකුණු කරමු. 50ට වඩා වැඩි ඉලක්කමක් නම් හතරෙන් හතර වගේ යන්න. 50ටත් වඩා 60 70 වගේ නම් 10ෙන් 10 වගේ යන්න. අපි දෙකෙන් දෙක අරගමු. 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 28 30 දෙකයි හතරයි හයයි අටයි දහයි මෙහෙම ඉලක්කම් ලියන් යනකොට දෙපාරක් බලන්න අනිවාර්යෙන් මැදින් ඉලක්කමක් ඔයාලට අතෑරෙන්න පුළුවන්. ඒ අතෑරලා ඔයාලා මුල් ප්‍රස්තාරේ මැන්දලා ගාන හදන්න ගියොත් ඔක්කොම වැරදෙන්න පුළුවන්. ඒක හින්දා දෙපාරක් බලන්න 2 4 6 8 10 12 14 16 18 20 පොඩි ප්‍රස්තාරයක් ලැබෙනම පොඩ්ඩක් එක මකලා තා ඉහළට දාගන්න බලන්න. නැත්නම් ඔයාලට පැහැදිලි නැති වෙන්න පුළුවන්. දෙක හතර හය අට දහය දොළහ දාහතර දාසය දහට විස්ස විසි දෙක විසි හතර විසි හය විසි අට තිහ එකයි හතරයි හයයි අටයි දහයයි දොළහයි විස්ස විසි දෙක විසි හතර විසි හය විසි අට තිහ. ප්‍රමාණයේ පැත්තෙන් වැඩි ඉලක්කම තියෙන්නේ අපිට. මිල පැත්තෙන් වැඩි ඉලක්කම තිය. අපි අතනත් ඒක රසායන ගත්තා. ප්‍රමාණයේ පැත්තෙන් ඉල්ලුම් ප්‍රමාණය වේවා සැපයුම් ප්‍රමාණය වේවා ධන අගයන්ගෙන් වැඩිම ධන අගය තියෙන්නේ 100. ඍණ අගයන්ගෙන් වැඩිම ඍණ අගය තියෙන්නේ ඍණ 50. අපි එහෙනම් මේක 10ෙන් 10යි. 10 20 30 40 50 60 70 80 90 100. ප්‍රමාණයේ පැත්තෙන් මේ ඍණාත්මක ඛණ්ඩයේ පැත්තෙන් 10යි 20යි 30යි 40යි ඍණ 50 තියෙනවා. 10 ඍණ 10 ඍණ 20 ඍණ 30 ඍණ 40 ඍණ 50. දැන් අපිට තියෙන්නේ ප්‍රස්තාරයේ මේ ලේඛනය තුල තියෙන දත්ත ප්‍රස්තාරයට නගන්න. මම මේ ඉල්ලුම් වාක්‍ය දල් ප්‍රස්තාරේ මකා ගන්නම්. මිලදී අපි ඉස්සේ ඉල්ලුම් අපයන්නේ. ඉල්ලුම් අපයන්නේ යම් මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය 100. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 100 මෙතන එක ඩොට් එක. මිල 30ේදී ඉල්ලුම් ප්‍රමාණය ඍණ 50. මිල 30 හොයාගන්න. මිල 30ේදී ඉල්ලුම් ප්‍රමාණය ඍණ 50. ඉල්ලුම් ප්‍රමාණය ඍණ 50. මෙන්න මේ හරිය තමයි ලැබෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය ඍණ 50 මිල 30යි. මේ ඩොට් දෙක මේ ලක්ෂ දෙක යාකරන්න ලක්ෂ දෙක යාකරනකොට අර දල ප්‍රස්ථාරය තුල ඔයාලට දැක්කා ඉල්ලුම් මක්කේ මෙතන ගිය 100යි 100 මෙතෙන්ට දානවා. මෙතන ගිය අරගන්නේ පළවන පදේ දෙවන පදෙන් බෙදලා 105න් බෙදුවොත් 20යි. ඒ අනුව මේ ඩොට් දෙක යාකරනකොට අනිවාර්යෙන් කපාගෙන යන්නේ මේ 20 හරහා. ඔය අපි යන්නේ අපේ ඉල්ලුම් මක්කේ. දැන් අපි අඳින්නේ අපේ සැපියුම් මක්කය බිඳුවේ ඍණ 50. මිල බිඳුවේ ඍණ 50 මෙතන 30 100 මිල 30ේදී 100 මිල 30 හොයාගෙන එන්න. මිල 30ේදී 100 අපි ඒක සැපි දල සැපියුම් අපේ ඇඳලා පැහැදිලි කිරීමක් කරගමු. මෙතන බිඳුව මෙහි මිල මෙහි ප්‍රමාණය QS සමානයි ඍණ 50 ධන 5යි P. QS සමානයි A ධන BP. අර වගේම සමීකරණයේ මොන උත්තරයිද? ප්‍රමාණ උත්තරන් A ගේ මොන අක්ෂයේ පැත්තේද? ප්‍රමාණ අක්ෂයේ පැත්තේ. මෙහෙම මෙහෙ. හරිද? සමීකරණයේ ප්‍රමාණ උත්තරන් A ගේ මොන අක්ෂයේ පැත්තේද? ප්‍රමාණ අක්ෂයේ පැත්තේ.
ප්‍රමාණක්ෂය පැත්තෙන් පටන් ගන්නත් ඍණ 50 මෙහි ධන මෙහි ඍණ 50 මම මේ හරියට දානවා ඍණ 50 කියලා ඍණ 50 න් පටන් අරගෙන බෑවුමක් නැද්ද මේකේ b කියන්නේ බෑවුම් බෑවුමක් නැද්ද බෑවුමක් තියෙනවා එහෙනම් අපේ සැපියුම් වක්‍රය යන්නේ මෙහිමයි මිලක්ෂය පැත්තෙන් ඡේදනීය වෙන තැන හොයාගන්නේ අර වගේම පළවන පදයේ බෙදන්න දෙවන පදේ ඍණ 50 පහෙන් බෙදන්න ඍණ 50 පහෙන් බෙදන්න ඍණ 50 පහෙන් බෙදුවම ඍණ 10යි සැපීමේදී මොකද කරන්නේ මෙයා මෙයාගෙන් බෙදලා ලකුණ මාරු කරන්න මතක තියාගන්න කියන්නේ ඍණ 50 පහෙන් බෙදුවම ඍණ 10යි ලකුණ මාරු කරාම ධන 10 බවට පත් වෙන යන්න මිලන්තක් ඛණ්ඩය 10යි ප්‍රමාණන්තක් ඛණ්ඩය 50යි බලමු අපි තියාගත්ත ලේඛනයේ දිහා බලාගෙන අපේ ලක්ෂ දෙක සැපීම අපයන් මේ ලක්ෂ දෙක යාකරනකොට අනිවාර්යෙන් මේක යන්න ඕනේ අපේ එන මේ 10 හරහා අපිට මෙතනින් මේ ධර්ම ගන්න පුළුවන් අපි දල්පස්තරකමයටත් ප්‍රස්තාරයක් ඇඳලා ගාන හදන එක අපි වෙනම කතා කරමු. එහෙම ගානකුත් අපි හදමු. අද මේ විදිහට කරමු. මම දැන් මේ ලේඛනේ මකල දාමු. ඇත්තෙන් පොඩියට වමනාවක් වුණොත් කියලා ගන්න තියාගන්නකො කොටත් මිල ඉල්ලුම් ප්‍රමාණය සැපියුම් ප්‍රමාණය මිල බිඳුවේදී 100යි මිල බිඳුවේ සැපියුම් ප්‍රමාණය ඍණ 50ක් අපිට ආවා මිල අපි ඊළඟට ගත්තේ 30 30ේදී අපිට ආවා ඍණ 50 මෙතන ආවා 100 නේද 100 දැන් අපි දන්න සමතුලිත මිල ඉල්ලුම් සැපියුම් අතර දෙක ඡේදනය වෙන තැන මෙතන ඡේදනය වෙලා මිලක්ෂයේ පැත්තට එන්න 15 මම මෙතන මකල මේක 15 කියලා දාන්න ඔයාලා පොට්ටුන් කොලේ කඳින හින්දා හරියටම ලැබෙයි 15 සමතුලිත මිල 15යි ප්‍රමාණයේ 25 25 තමයි මේක අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ මං මගේ ප්‍රස්තාරයේ තරම් සාර්ථක නැහැ මොකද මේ ලොකු අඳිනකොට මේ වගේ දෙයක් ඊමේ හැකියාව තියෙනවා 25ට හරියටම ලැබෙන්නේ නැත මේ සෑම දුරක්ම ගන්න ඕනේ සමානව කොහේ හරි පොඩි වෙනසක් වෙලා ඇති 2 4 6 8 10 12 14 16 18 20 21 24 20 21 එක හරි මම ආසන්නව ඒක දා ගන්නවා මෙන්න මෙතන 25 25 ඔයාලට නම් හරියටම ලැබෙනවා නැති දැන් අපි ඔය ඇන්දේ අපේ ඉල්ලුම් මහ සැපියුම් වක්‍ර දෙක එකම ප්‍රස්ථාරයක් තුල දැන් අපි අපේ පළවෙනි රෝම ඉලක්කම කළා ඉවරයි අපි යමු අපේ දෙවන රෝම ඉලක්කමට සහනාධාරයක් ලබා දුනොත් දැන් මේ ගාණෙම කියනවා ආණ්ඩුව B සඳහා රුපියල් 10ක සහනාධාරයක් දුන්නොතින් නව සැපයුම් වක්‍රය ඉහත රූප සටහනේ වදින් මේ ප්‍රස්ථාරයම අපිට කියනවා සහනාධාර දුන්නට පස්සේ අලුත් සැපයුම් වක්‍රය අඳින්න කියනවා. ඔයාලා දන්නවා බදු ගහනකොට බදු අය කරනකොට අපේ මේ බදු සහනාධාර කියන දේ මොන වක්‍රයකද බලපාන්නේ? මුලින් මේක තේරුම් ගන්න. බදු සහනාධාර කියන දේ ඉල්ලුම් වක්‍රයේ නෙවෙයි බලපාන්නේ අපේ සැපියුම් වක්‍රයේ. බදු ගහනකොට බදු වැය කරනකොට සැපියුම් වක්‍රයේ වමට සැපියුම අඩු වෙනවා. වමට විතැන් වුණා. සහනාධාර දෙනකොට සැපියුම් වැඩි වෙලා සැපියුම් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. යනුව අපේ අලුත් සැපියුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්න ඕන. අපි ඒක මේ ලේඛන අපි මේ ගාන හදන්නේ ලේඛන මාර්ගයෙන්. අපි සමීකරණ වලින් ගිහිල්ලා ගාන සැදීමක් නෙවෙයි කරන්නේ. සමීකරණ වලින් ලේඛන වලට ඇවිල්ලා ලේඛන වලින් ප්‍රස්ථාරේ ඛණ්ඩාංක වලට ඇදලා තමයි මේ ගාන හදාගෙන යන්නේ. එහෙනම් අපි දැන් අපේ අලුත් සැපයුම් වක්‍රය නැත්නම් සහනාධාර දුන්නට පස්සේ සැපයුම් වක්‍රය සැපයුම් වැඩි වුණාට පස්සේ සැපයුම් වක්‍රය අඳින්න යම් ඒ සඳහා අපිට අවශ්‍යයි පෙර ආකාරයටම ලේඛනය. මම ලේඛනේ දාගන්න යනවා. මිල තියෙනවා අපිට සැපයුම් ප්‍රමාණය. මට මෙච්චරයි ඕනේ. ඇයි ඒ සැපියුම් වක්‍රය අඳින මිලයි සැපියුම් ප්‍රමාණය නේ මම පෙරදාගත්ත මිල ගණන් දෙකම මෙතෙන් භාවිතා කරනවා ආරම්භක මිල බිඳුවයි ඊළඟට ගත්තේ 30
මිල බිින්දුවෙන් සැපියුම් ප්‍රමාණ ඇති හොයා ගත්තරන්න පණහා අර ලේකනේ තිබ්බගයන් මරගන්න තිය සැපියුම් ප්‍රමාණය සීයක් දිර තමයි ති. දැන් සහනාධාරය ලේකනයට ගලපන්නේ අපේ මිල අප ඒක මෙහම තේරුම්ගම වලට මේ සම්බන්ධයම වෙනම විඩයක් ගන්නම් බදු කියනදේ බදු බදු කියනදේ බදු කිය කියරනම් කරෝතින් බදු කියනදේ සමීකරණයට බදු කියනදේ සමීකරණයට සමීකරණයට ගලපන්නේ සමීකරණයට ගලපන්නේ බදු ගලපන්නේ අපි ටීගේ අරගම්මු පීරිනැටි තේරුම් ගන්න බද්ධ මේ අපේ සැපියුම් සමීකරණයට ගලපන්නේ පීරිනැටි කිය මෙතෙන්ට වරහණක් ඇතුලේ පීරිනැටි මිලෙන් බද්ධ අඩුවේ. එතකොට ලේඛනයට මේ බදු සමීකරණයටනේ ලේඛනයට ගලපන්නේ මේ වගේ ලේඛනයක් තියෙනකොට බදු ගලපන්නේ මේ ගැන පැත්ත p ධන t. එහෙනම් සමීකරණයට p ඍණ t නම් ලේඛනයට p ධන t. මම මේ කෙටි ක්‍රමයක් කියන්නේ. ඒතර මෙන්න මේ කෑල්ල ඔයාලා මතක තියාගත්තොත් ඔළුවට දාගන්න මෙන්න මේ කෑල්ල විතර. බදු සමීකරණයට p ඍණ t කියන කෑල්ල මතක නම් යාමට ලේඛන ආස්තෙන් ගන්න තිබ්බොත් ඒ කියන්නේ පැත්ත එහෙනම් ආ p ධන t. නම් බදු සමීකරණයට p ඍණ t නම් අපි කතා කරන්නේ බදු නෙවෙයිනේ අපි ගාන තියෙන සහනාධාරයක්. එහෙනම් බද්ධ සමීකරණයට පීරිණටි නම් අපේ සහනාධාරය අපි සහනාධාරි R කියලා නම් කරගමු. සහනාධාරය සහනාධාරය අපි R කියලා නම් කරගමු. සහනාධාරය R කියලා අපි නම් කරගමු. බද්ධ සමීකරණයට පීරිණටි නම් සහනාධාරය සමීකරණයට P ධන R. අර කි අනිත් පැත්ත. පීරිණටි නම් මේකේ බදු සහනාධාර බදු සහනාධාර වෙනකොට p ධන r වුණා. ඔය ඇවිල්ලා අපේ සමීකරණය. මෙතන තියෙන්නේ ලේඛනයක් නේ. ඒකෙන්ද සහනාධාරය සමීකරණයට p ධන r නම් ලේඛනයට කොහොමද p ඍණ r. ඒ අනුව අපේ මේ ලේඛනයට සැපියුම් ලේඛනයට සහනාධාරය ගලපන්නේ p ඍණ r. මිලෙන් සහනාධාරය අඩු වෙනවා. මතක තියාගෙන මොන කැලලද අපේ මෙන්න මේක මතක තියාගන්න. බද්ධ සමීකරණයට පීරිණටි නම් සහනාධාරය සමීකරණයට සහනාධාරය R කියලා සිම්බල් කරුවොත් P ධන බද්ධ පීරිණටි නම් සමීකරණයට සමීකරණයට මේ සැපියුම් සමීකරණයට සහනාධාරය P ධන R එන ලේඛනයට මොකද්ද ඒ කියන්නේ පැත්ත පීරිණ පැහැදිලි නේද. දැන් මේක මම අපලා දාමු. යනුව පීරිණා සහනාධාර රුපියල් 10ක් කියලා අපිට කියන්නේ. එහෙනම් බිඳුව ඍණ 10, 30 ඍණ 10. අලුත් මිල වෙන පුතේ බිඳුවෙන් ඍණ 10ක් ඍණ 10යි 30ෙන් 10ක් 20යි. යනුව මිල 10දී ඍණ 50. මිල ඍණ 10යි. මිල ඍණ 10. මිල ඍණ 10 ඔයාලා පොඩ්ඩක් අපි පල්ලයට අරගමු. වක්‍රයේ පොඩ්ඩක් පහළට අඳින්න වෙනවා. මේ ලේඛන ආශ්‍රයෙන් මේ ගාන කරන්නේ දල්පස්තරකමේට ගියා නම් ඉත සරලම අඩුම වෙලාවකින් මේක දල්පස්තරකමේට කරන්න පුළුවන්. අපි ඒක වෙනම ගානකින් අරගෙන එන්නම්. ඉතල මේ ක්‍රමයට කරලා පුරුදු වෙමු. ඍණ 10 ඍණ 50. ඍණ 10 ඍණ 50. ඍණ 10. මම මේ පැත්තට උත්තර ගන්නම්. මිල අක්ෂේ 2 4 6 8 10. ආසන්න මෙතන 10. මිල ඍණ 10දී ප්‍රමාණය ඍණ 50. මිල 10දී ඍණ 50. මිල ඍණ 10. ඍණ 10ෙන් එනෝ මිල. ඍණ 50ෙන් එනෝ මෙන්න. යමු මෙන්න අපේ අලුත් සැපයුම් වක්‍රය ආරම්භ වෙන්නේ මෙතන. ඊළඟට මිල 20 ප්‍රමාණය 100. මිල 20 හොයාගන්නවා. මිල 20 ප්‍රමාණය 100. මිල 20. මිල 20ෙන් යමු. මිල 20ේ ප්‍රමාණය 100. එයම මේ ලක්ෂ දෙක අපි මේ ලක්ෂය සහ මේ ලක්ෂය අපි යා කරගමු. යා කරනකොට අපේ වක්‍රය ගමන් කරන්නේ වැලයා කළ බලන්න බිංදුව හරහා තමයි යාලගේ වක්‍රය යනවා ඇත්තේ. අපි එක නම් කරගමු සැපියුම් වක්‍රය ප්ලස් සහනාධාරය. නැත්නම් අපිට R කියලා නම් කරන්න පුළුවන් සහනාධාරය සමග. සහනාධාර වල පසු නැත්තම් S2 කියලා නම් කරමු. මේක S1 මේක S2. S2.
මිලක් වෙනවා කලින් මිල වෙන්න පාළවයි මෙන්න අලුත් සමතුලිතය මෙන්න අලුත් සමතුලිතය මේ සමතුලිතයේදී අලුත් මිලයි අලුත් ප්‍රමාණය අලුත් මිල එනවා පුතේ අලුත් මිල ඔයාලා බලන්න අලුත් මිල හරියටම 10ට නොමැති අලුත් මිල 10යි අලුත් ප්‍රමාණය නොමැති ඇදලා බලන්න 50ට තමයි එහෙනම් නව සමතුලිත මිල 10ක් වෙනවා නව සමතුලිත ප්‍රමාණය 50ක් වෙනවා අපිට කියන්නේ අපේ ගානේ විසඳහා රජය රුපියල් 10ක සහනාධාරයක් ලබා දුනොත් නව සැපයුම් වක්‍රය ඉහත රූප සටහනේ වඳින්නේ යනු අපි ඒ කොටස තිරාකරණය කරා යනු මේ අලුත් සැපයුම් වක්‍රය ඇන්දේ අපි යන් අපේ තුන්වෙන් රෝ මිලක්කමට සහනාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තයේ වෙනස ගන්න එක සහනාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තයේ වෙනස දැන් මේ මෙතෙන්දී අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා අපි ඒක ඉස්සෙල්ලා කතා කරමු නිෂ්පාදන අතිරික්ත පාරිභෝගික අතිරික්ත තමයි දැන් අපි විමසන්නේ සානාදායයට පස්සේ නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තේ ඕව තමයි අපිට ඕනේ අපි එහෙනම් ඒ සම්බන්ධ දැනුම පුළුල් වශයෙන් අරගන්න යන්න තේරුම් ගන්න මේ තියෙන්නේ සානාදායයට පෙරනේ ඒ කියන්නේ සානාදාර දෙන්න කලින් මම නම් පාරිභෝගිකය මම කඩෙන් බඩු අරගන්නේ රුපියල් 15ට 15 ගානේ 25 මේ තියෙන්නේ අලුත් මිල. අලුත් මිල අලුත් ප්‍රමාණය. එහෙනම් මොකද්ද වුනේ? භාණ්ඩේ මිල 10 භාණ්ඩේ මිල 15 තිබ්බ මිල 10 වලට පත් වුණා. නේ? කලින් වී කිලෝ එකක් සහල් නම් සහල් කිලෝ එකක් කලින් රුපියල් 15යි දැන් රුපියල් 10යි. අපි අලුතෙන් බඩු ගන්න රුපියල් 10 කියන මිල. එහෙනම් භාණ්ඩේ මිල අඩු වුණා. ඒක හින්දා මෙන්න මේ කොටුව අපි නම් කරනෝ පාරිභෝගිකයාගේ කොටුව නැත්තම් පාරිභෝගිකයාට ලැබෙන මාසික හරිද මේ පාරිභෝගික ප්‍රතිලාභය මේ තියෙන්නේ වෙනම කතාවක් මේක පාරිභෝගික ප්‍රතිලාභය දැන් අපි අන්න ඕන මෙතන අය කරලා තියෙන සහනාධාර රුපියල් කීයද දීලා තියෙන සහනාධාර රුපියල් R කියලා සහනාධාරය අරගන්නම් සහනාධාරය මේ රුපියල් 10ක සහනාධාරයෙන් රුපියල් 10ක සහනාධාරයෙන් යාළුවෝ පේනවා කලින් පාරවක් වෙච්ච භාණ්ඩය දැන් රුපියල් 10යි ඒ කියන්නේ රුපියල් 5ක් කාට ඇවිල්ලාද පාරිභෝගිකයාට රුපියල් 5ක වාසියක් ලැබිලා තියෙනවා. එහෙනම් ඉතිරි රුපියල් 5 කාටද යන්නේ නිෂ්පාදිකයාට. එහෙනම් අපි මේව නම් කරගමු. මේ තියෙන්නේ මොකද්ද? පාලව කියලා කියන්නේ මොකද්ද? මම මේ ඈතටම ඉතලයක් දාලා දකුණු කරන්නම්. පාලව කියලා කියන්නේ සහනාධාරයට පෙර පාරිහානිෂ් පාරිභෝගිකයා හා නිෂ්පාදිකයා ලැබූ මිල. එහෙනම් මේ පාලව කියලා කියන්නේ මොකද්ද? සහනාධාර දෙන්න කලින් පාරිභෝගිකයා විකුණන්නේ පාලවට නිෂ්පාදිකයා අලෙවි කරන්නේ පාලවට පාරිභෝගිකයා මිල දී ගන්නෙත් රුපියල් පාලවට. මේ 10 කියලා කියන්නේ මොකද්ද? මේ 10 කියලා කියන්නේ සහනාධාර දුන්නට පස්සේ අපි දැන් කඩෙන් බඩු ගන්න මිල. පාරිභෝගික ගණන් කරුවෝ ගිහිල්ලා මිල දී ගන්නේ අලුත් මිල රුපියල් කීයද? 10. මම ඒක ලියන්න සහනාධාරයට. පසු පාරිභෝගිකයා ලබන මිල. පාරි ලබන මිල කියලා ලියන්න. ඒ අනුව අපි 15 ලකුණු කරගත්ත 10 ගැන කතා කරමු. දැන් මේ 10 කියලා කියන්නේ නිෂ්පාදිකයා ලබන මිලද නැහැ. නිෂ්පාදිකයා බඩුවක් විකුණන්නේ සහල් කිලෝ එකක් විකුණන්නේ රුපියල් 10. ඒක හරි. නමුත් නිෂ්පාදිකයා ලබන මිල එකද නැහැ. සහනාධාරයට පස්සේ නිෂ්පාදිකයා ලබන මිල ඔයාලගේ කොහොමේ? නව සමතුලිතයේ ඉඳලා. නැත්නම් මේ නව සමතුලිතයේ සිට මේ නව සමතුලිතයේ ඉන්නේ පැරණි සමතුලිතයේ. නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රය දක්වා ගමන් කරනවා. අර පන්ති කාමරේ ඉගෙනගෙන ඇති නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රය දක්වා ගමන් කරනවා. මම ගමන් කරගෙන යනවා. පැරණි සැපයුම් වක්‍රය හම්බෙලා මිල අක්ෂය දෙසට එන්නේ. නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වක්‍රය දක්වා ගමන් කරලා මිල අක්ෂය දෙසට එන්න. එහි සඳහන් මිල තමයි කවුරු ලබන මිලද? සහනාධාරයට පසු නිෂ්පාදිකයා නිෂ්ලබන මිල. එයාම තේරුම් ගන්න. පාලව කියලා කියන්නේ සහනාධාර දෙන්න කලින් පාරිභෝගිකයා නිෂ්පාදිකයා කියන දෙන්නම ලැබුවා මේ රුපියල් කීයද? 5. 10 කියන අනුසමතුලිත මිල කවුරු ලබන මිලද?
පාරිභෝගිකයා ලබනමින් නිෂ්පාදිකය ලබනමින් හොයාගන්න කොහොමද? නව සමතුලිතයේ සිට පැරණි සැපියුම් අක්‍රෙන්ස්ට ගමන් කළා මිලක්ෂයට සිතාව මේ තියෙන රුපියල් 20 තමයි කවුරු ලබන මිලද? නිෂ්පාදිකයා ලබන මිල. දැන් හොඳට තේරුම් ගන්න දෙයක්, මේ රුපියල් 10 ගානේ අපි බඩු ගන්නෝ කීයද? 50. ඒක හින්දා මට කලින් වැරදුනා, මම මෙතන මේ කොටුව කියලා තමයි පාරිභෝගික කොටුව කියලා දැන්නේ නෑ පුතේ. මෙතනින් ඉරෙන්දිලා නෑ, අඳින්න යන්නත් එපා. මේ සම්පූර්ණ මේ සම්පූර්ණමෙන් ඇයි 10 ගානේ බඩු 15ක් අරගන්න ඕනේ භාණ්ඩයකට? ඒක කියත් 10 බැගින් භාණ්ඩයක 50ක් විතර දී ගන්න නිසා මේ සම්පූර්ණ කොටුවේ වර්ගඵලය තමයි අපි ඊළඟ රෝම ඉලක්කමට කතා කරමු. මේක පාරිභෝගික ප්‍රතිලාභය. මේ වෙනම කතා කරමු. එහෙනම් මේ උඩ කොටුව මෙතන ඉඳන්දිලා නැහැ. මේ උඩ කොටුවේ වර්ගඵලය මම කිව්වා රුපියල් 10ක එකක සහනාධාරයෙන් පහක් පාරිභෝගිකය නම් රුපියල් 10 සහනාධාරය මේ මිල ගණන් දෙක අතර පරතරය. පාරිභෝගිකය ලබන මිලයි සහනාධාරයට පස්සේ පාරිභෝගිකය ලබන මිලයි සහනාධාරයට පස්සේ නිෂ්පාදිකය ලබන මිලයි මේ මිල ගණන් දෙක අතර පරතරය තමයි නිතරම අපේ සහනාධාරය වෙන්නේ සහනාධාර රුපියල් 10යි. එහෙනම් 10න් 5ක් පාරිභෝගිකය නම් ඉතිරි 5 කවුද? නිෂ්පාදිකයා. මේ කොටුවේ වර්ගඵලයේ නිෂ්පාදක ප්‍රතිලාභය. දැන් මේ මම කරේ මොකද්ද? ප්‍රස්ථාරය සම්පූර්ණ කර ගැනීමක්. දැන් අපිට තුන්වෙනි රෝම ඉලක්කමේ අහන මොකද්ද? අපි තුන්වෙනි රෝම ඉලක්කමේ අහන්නේ සහනාධාරයෙන් පසු නිෂ්පාදන අතිරික්තේ වෙනස ගණනය කරන්න. නිෂ්පාදන අතිරික්තේ වෙනස ගණනය කරන්න අපිට පුළුවන් දැන් මේ කොටසට යන්න.